2005 2015 වකවානුවේ තරම් මාධ්‍යයට අපහසු තමන්ගේ රාජකාරිය කරන්න අපහසු වාතාවරණයක් තිබුණ කාලයක් නැතයි කියලා මං හිතනවා. පොද්දල ජයන්ත, උපාලි තෙන්නකෝ, ලසන්ත වික්‍රමතුංග, කීත් නොයා, ප්‍රගීත් නෙක්නැලිගොඩ වගේ අය විවිධ ප්‍රහාරවලට ලක් වුණා. උතුරේ මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනය වුණා, අතුරුදහන් වුණා. කිසිවකට අද වෙනතුරු නීතියේ පිටක් ලැබිලා නැහැ. කිසිම රටක් දියුණු වෙන්න බෑ විවිධ අදහස් වලට ඉඩක් නැත්නම්. ඒ වකවානුවේ පීඩාවට පත් වුණ නැති වෙච්ච අතුරුදහන් වෙච්ච අයට තාම සාධාරණයක් වෙලා නැහැ. අද ඇත්තටම මාධ්‍ය සමාජයේ පිරිහීමට හේතු විදිහට අපි දකින්නේ මේ පහුගිය වකවානුව තුළ මාධ්‍ය ශාස්ත්‍රයට ඇති වෙච්ච තර්ජන, ගර්ජන සහ බියවැද්දීම්. ඒක දැන් මාධ්‍ය වේදීන් තුලත් තියෙනවා, මාධ්‍ය හිමිකරුවන් තුලත් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකෙන් මුදුවේකින් නැතුව අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනවක්වත්, මාධ්‍ය නිදහස ගැනවක්වත්, මාධ්‍ය වේදීන්ගේ අයිතීන් ගැනවක්වත්, මාධ්‍ය වේදීන්ගේ තිබිය යුතු ඉතිමේ භාවය පිළිබඳවකත් කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ මේ තියෙන තත්ත්වෙන් අපිට මිදුණ නැත්නම්. ඒක අපි කියන්නේ යුක්තියකෝ, යුක්තිය ඉෂ්ට කරන්න කියලා